දවසේ සිදු සියලු පුවත් ප්‍රථමයෙන් ඔබට කියන සියත සවස ප්‍රවෘත්ති විකාශයයි මේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර මම රුවනිකා කුමාරදාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මරණ දඬුවම් සම්බන්ධයෙන් ජනපති හමුවීමට නීතිජ සංගමය සැරසෙයි රෞෆ් හකීම්ගෙන් ෆයිසර් මුස්තාපාට අභියෝගයක් තායිලන්ත අගමැති ශ්‍රී ලංකා ජනපති සහ අගමැති හමුවෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවෘත් චානෝචා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද සිදු වුණා. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අද දින තායිලන්ත අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා දෙවෙනිට පැමිණේ තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චානෝචා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ පස්වරුවේදී පැවැත්වුණා. ඒ සඳහා ජනාධිපති කාර්යාලයේ වෙත පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් අතර හමුදා උත්තමාචාර සහ ආචාර වැඩිමුර සහිතව එම පිළිගැනීම සිදු වුණා. අනුතුරු පැවති සාකච්ඡාවේදී වෙළඳ සහ තාක්ෂණික සහයෝගතාව ඉහළ නන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. අදාළ සාකච්ඡාවලින් අනුතුරුව දෙපාර්ශ්ව අතර ගිවිසුම් හතරකටද අත්සන්තබා තිබෙනවා. නීතිය උල්ලංඝනය කරන පුද්ගලින් හුවමාරු කර ගැනීම, ක්‍රමෝපායික ආර්ථික හවුල්කාරීත්වය, ප්‍රාථමික නිෂ්පාදනවල අගය එකතු කිරීම සඳහා තාක්ෂණික සහයෝගතාව සහ තිරසර ප්‍රජා සංවර්ධන ආකෘතියක් සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන එම ගිවිසුම් අතර වනවා. මෙතර අද පෙරවරුවේදී දෙරටේ ආර්ථික සහයෝගතාව ශක්තිමත් කර ගැනීමත් විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව ගතයුතු පියවර සම්බන්ධයෙන් දෙවනට පැමිණේ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙතර තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත දහවල් දළදා මාලිගාව වැඳ පුදා ගත්තා. එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමුරු සටහනක් ලැබීමට දෙයක් වුණා. මෙම අවස්ථාව සඳහා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ඉන් අනතුරුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සංචාරක නිරත වූ අතර එම අවස්ථාව සිහිපත් කරමින් පැලයක් රෝපණය කිරීමද සිදු වුණා. කුමන පදනමක් යටතේ මද්‍රව්‍ය ජාවාරමකරුවන් හට මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්නේ ද යන පිළිබඳව ලබන සතියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානමින් පසු වන බව නීතිඥ සංගමේ සභාපති UR ද සිල්වා මහතා පවසනවා. අපකල විමසුමකදී මේ මහතා මෙම අදහස් පළ කළා. මද්‍රව්‍ය ජාවාරමකරුවන් සඳහා ජනාධිපතිතුමා විසින් මරණීය දඬුවම් යළි ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග ලබා දීමත් සමග මරණ දඬුවම් පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් ඇතිව තිබෙනවා. මරණ දඬුවම් යළි ක්‍රියාත්මක කිරීමට නම් නෛතික තත්ත්වයේ යළි කෙසේ විය යුතුද? අප ඒ පිළිබඳව නීතිඥ සංගමේ සභාපති UR සිල්වා මහතාගෙන් විමසීමක් කළා. මද්‍රව්‍ය ක්‍රෑම් දෙකකට වඩා වැඩි ඊට අමතරව ජාවාරමේ නියුතු උත්කලයින්ට මේ මරණීය දඬුවම් නියම අධිකරණයේ නියම කරනු ලැබුවා වුණාට එවැනි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළාට පසුව යම්කිසි උත්කලයකට මහාධිකරණය විසින් ඔහුට අභියාචනා දෙකක් තිබෙනවා. ඒව මරණීය දඬුවම් ක්‍රියාත්මක කරන්න බැහැ. මතුවෙන ගැටලුව තමයි එලෙස කීම තුළම පමණක් ක්‍රියා කළ හැකිද යන්නේ. මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා දන්වලා තියෙන්නේ අධිකරණ අමාත්‍යාංශයට පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉදිමත්ව කල්පනා කළ මේ හුදෙක් වාර්තා මත රැඳෙන්නේ නැතුව මේ පිළිබඳව අධීක්ෂණයක යෙදිලා
කල් ජනාධිපතිතුමාට ඒ වාර්තාව ලබා දීවි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ලැබෙන සතියේදී එතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මොන පදනමක් මතද මේ ක්‍රියාත්මක වෙන්නේ යන්නේ කියන එක අපි බලමු. අපිට කවුරුවත් ආරක්ෂා කරන්න ඕනේ නැහැ. නීතිඥවරු හැටියට අපේ යුතුකම තමයි අධිකරණ සහාය කියන දෙසට අපිට වගකීමක් තියෙනවා. නීති රාමුව තුල දේවල් කරන්න අපට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. මත්ද්‍රව්‍ය චාවාරම් සම්බන්ධයෙන් පවරන නඩුවලදී බොහෝ පිරිසක් එයින් නිදහස් කොට නිදහස් කරනවා. ඒකට හේතුව වෙන්නේ පොලිසිය මේ පිළිබඳව හරි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකර ඔවුන්ට හඳුන්වා දීම සිදු කරන තිබෙන බවයි. මරණ දණ්ඩනයට විරුද්ධව අද මාධ්‍ය හමු කිහිපයකදී සිවිල් සංවිධාන මෙලෙස අදහස් පළ කළා. දැන් මේ රටේ මේක දාන්න යන්නේ මොකටද? මේක ගැන ප්‍රධානම කියන්නේ මේ අන්දනාගාරකත් වෙලා ඉන්න දරුණු අපරාධ වලට සම්බන්ධ, විශේෂයෙන්ම කුඩු ගැනීම වැනි දේවල් වලට සම්බන්ධ අය ඒක ඇතුලේ ඉඳගෙන අපරාධ කරනවා, අපරාධ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා මේක කරන්න ඕන කියලා. දැන් මේක මා විහිළු කතාවන්නේ. මේ අය අපරාධකාරයෝ කියලා හිරගෙවල් වල දාලා තියෙන්නේ. නිකන් පාරේ ඇවිද ඇවිද ඉන්නවා නෙවෙයිනේ. හිරගෙවල් කියන්නේ හිරගෙවල්. දැන් බන්ධනාගාරයේ ඉන්න නිලධාරීන් ඒ වැඩේ හරියට කරන්නේ නැති බවනේ මේකෙන් පේරෙන්නේ. එයා ඒක ඇතුලේ ඉඳගෙන පිට කරන්න කර කර හිටපු අපරාධ කරනවා නම් එයාට කොහොමද එළියේ සම්බන්ධකම් හදලා දෙන්නේ? කොහොමද කවුද උදව් වෙන්නේ? කවුද මේකට කරන්න පාර කපන්නේ? ඒවා ඔක්කොම වෙන්නේ බන්ධනාගාර නිලධාරීන් මගින්නේ. වෙන කොහොමද මේ තිත්ත හිරගෙදරක ඉන්න මිනිහෙකුට ඌවා කරන්න ප්‍රමාද? යම්කිසි කුජලෙක් බන්ධනාගාරගත කරාම ඇතුලේ හෙරොයින් එහෙම නැත්නම් ගංජා හරි වෙනත් දෙයක් නිෂ්පාදනය කරනවද? නැත්නම් ඌ ඒ සම්බන්ධයෙන් ඒ කර්මාන්තයක යෙදෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා ඇතුලේ දුරකතන නිෂ්පාදනය කරනවද? එහෙම නැත්නම් ඒ පුජ්‍යලයා දුරකතන ඒ ගෙදරින් ගෙනත් දෙනවද? කොහොම ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් මෙවැනි තත්වයක් ඉන්නෙම එවැනි කුජලයන්ට එවැනි රැඳවියන්ට පිටින් වෙනත් අයකින් ලැබෙන සහාය නිසායි. එතකොට දැන් මේ සහාය ලැබෙන්නට ඒ අයට ඒ කටයුතු කරන්න බෑ. මොකද පිටින් කවුරු හරි මද්ද්‍රව්‍ය ගෙනත් දෙන්න ඕනේ. පිටින් කවුරු හරි දුරකතන ගෙනත් දෙන්න ඕනේ. පිටින් කවුරු හරි පහසුකම් සපයන්න ඕනේ. මේ අතර අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී තුෂාර උපුල්දෙනිය මහතා එම චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා. සම්පූර්ණයෙන් අපි නම් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ දෙයක් මතයක් යම් කිසි ප්‍රකාශ කරා නම් විශේෂයෙන්ම වන්දනාගාර නිලධාරීන් ඉතාමත් වැඩි කැපවීමෙන් තමයි රාජකාරි කරන්නේ. විශේෂයෙන්ම මේ පොලිසියට අත්අඩංගුවට අරන් දෙන සියලුම ජංගම දුරකථනත් ඒ වගේම සිම් කාඩ් වලත් අත්අඩංගුවට ගන්න වන්දනාගාර නිලධාරීන්ම තමයි. එතකොට ඇතැම් අවස්ථාවල ඇතැම් නිලධාරීන් කීප දෙනෙක් මේවත් එක්ක සම්බන්ධ වෙලා ඇති මේ මුදලට යට වෙලා. නමුත් සමස්ත බන්ධනාගාර නිලධාරීන් මේ වගේ චෝදනාවක් කරන එක අතරම අසාධාරණයි. මොකද මෙම වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට අදාළ අමාත්‍යාංශය වෙත තමන් අභියෝග කරන බව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. සභාපතිකම් පත් කරගන්න තිබුණු තිබුණු තරඟයේ විතරක් නෙවෙයි ඉතාම පහත් නින්දිත ගනුදෙනු සිදු වූ. ඒගෙන ඉතින් මට නම් කියන්න වචනයක් නැහැ. ඒක කවුරුත් දන්නා. හැම පක්ෂ නායකයෙකුටම මේක විශාල හිසරදරයක් වුණා. මහා ප්‍රෝඩාවක්. මේ අලුත් ඡන්ද ක්‍රමයේ හරහා ඇති වුණායි කියන එක අපි කවුරුත් මතක තියාගන්න ඕනේ. ඡන්ද කොමසාරිස් තුමා දැන් තැන් තැන්වල කිය කිය යනවා. එතුමා කොහොම හරි ඡන්ද තියෙනවා කියලා. නමුත් මේ පළාත් පාලන ඇමතිතුමා එක එක කතා දොඩවනවා. එතුමා දොඩවුවාට ඒ හරියන්නේ නැහැ. පළාත් පාලන ඇමතිතුමා කියන විදිහට නම් මේ පළාත් පාල පළාත් සභා මැතිවරණය තියන්න බෑ. අපි ඉවත් කරන්න දුන්න පොරොන්දුව කඩ වෙන ඕනතරම් පොරොන්දු කඩ කරලා ඉවරයි. දැන් ඉතින් කතා කරන පොරොන්දු කඩ කරන්න බැරි. පළාත් පාලන ඇමතිවරයාට අපි කියන්නේ මේ පෝඩාව අත්හැරින්න. මේ උප්පර වැට්ටිය ගැන අපි හොඳටම දන්නවා. ඒ හින්දා අපි එතුමාට මම අභියෝග කරනවා, පුළුවන් නම් ඔබතුමා කියන හැටියට මේ අවුරුද්ද මේ නිමවීමට කලින් මැතිවරණය තියන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේෙහිදී පළමුව අදහස් අපි දැක්කා විජේකලා මහේශ්වර මන්ත්‍රීතුමියගේ ප්‍රකාශය. හැබැයි ප්‍රකාශය සිදු වෙනවා ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ඊයේ වෙනකොට නැවත තුරේ මහේම විග්නේශ්වර මැතිතුමා
ප්‍රකාශ කරනවා හමුදාවට කිසිම තොරතුරක් ලබා දෙන්න එපා කියලා. මෙවැනි ප්‍රකාශ මේ මොහොතේම නැවැත්ුවේ නැත්තම් මේ නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරෙන් කපන්න තියාගත්තොත් මේ ජාතිවාදී පැතිරිලා නැවත රට දෙකඩ කරන්න නැවත රට විනාශ කරන තත්ත්වයට මේ කණ්ඩායම අරගෙන යනවා. 14 වර්ෂයට සාපේක්ෂව කෝටි ලක්ෂයක අලුතෙන් බදු එකතු කළා. කෝටි ලක්ෂය හැම පුද්ගලයකටම 45,000කට වැඩිය අලුතෙන් බද්දක් එකතු කළා. හම්බන්තොට වරාය දීලා ලැබෙන මුළු මුදල 1 රුපියලක්වත් හම්බන්තොට වරායේ වාරික ගෙව්වේ නැහැ. හැබැයි ඒ වෙනුවට මොකද කරේ? ඒක ගෙනලා රජයට අන්තිමට ඒ මුදලින් ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2 ගානේ පඩි වැඩි කරගත්තා. විශ්වාසභංගේ පරාජය කරන්න හැම මන්ත්‍රීවරයෙකුට වාහනයක් දුන්නා. ඒව තමයි අන්තිමට හම්බන්තොට වරායේ කුල්ල කිසිම ණය වාරිකයක් ගෙව්වේ නැහැ. මේ රටේ ණය ප්‍රශ්නේ හදන්නේ මේ ආණ්ඩුව. මේ රජය මොකද කරන්නේ? අපිට විජය කලා දෙනවා, තෙල් මිල පාලනය කරන්න කියලා සූත්‍රයක් දෙනවා, නිව්යෝක් ටයිම්ස් එක හරහා මේ ෆේක් නිව්ස් දෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්මයා ෆීල්ඩ් එක හදනවා, ඒ වගේම අපේ ජනාධිපතිතුමා ඒකද බවුන්සර් දානවා. මොකෝ මේ ප්‍රශ්න කොච්චර තිබුණත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි මේ කට්ටිය ඉන්නේ. මේ කට්ටිය ඉන්නේ ඒ විදේශ රටවල් වලට අවශ්‍ය ඒ න්‍යාය පත්‍රයේ ඉදිරියට ගෙනියන එක කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට උපදෙස් ලබා දීම සඳහා නයිරාස් කියන බ්‍රිතාන්‍යයේ සමාගමක් උපදෙස් ලබා දෙන්න අද කටයුතු කරනවා. ඉතින් ඒක උපදෙස් ලබා දෙන්න කටයුතු කිරීම කිසිම ගැටලුවක් නැහැ, ඒක වැදගත්. නමුත් අපිට ලැබිලා තියෙන ආරංචි වලට අනුව මේ සමාගමේ නිලධාරීන්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇතුළත් කරන්න කටයුතු කරනවා කියලා ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම ඒ පමණක් නෙමෙයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු ආයතන, කේටරින් ආයතන, ඊළඟට තාක්ෂණික පාසල, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඒ සියල්ලක්ම වෙන වෙනම කඩලා Tamanට අවශ්‍යතාවය අනුව මේ නයිරාස් කියන ආයතනය සහ අපේ සමහරක් වෙලාවට දේශපාලනඥයෝ වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් සම්බන්ධ වෙලා එක පැත්තකින් අපේ රජයෙන් උපදෙස් ලබා දෙන්න මුදල් ගන්නවා වගේම අනිත් පැත්තෙන් වෙන විදේශ සමාගම් වලට ඒක විකුණලා ඒ තුලින් මුදල් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා කියන එක ඉදිරියට අපි සියලුම විස්තර ඒ වාර්තාවත් සමග ඉදිරියටත් ලබා දෙන්න කටයුතු කරනවා. රටේම අවධානයට ලක්ව ඇති මරණීය දඬනය සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ මෙලෙස අදහස් පළවුණා. මම කියන්නේ එල්ලුංගා බෝගම් විතරක් නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම එල්ලුංගා අද ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට මූලික හේතුව තමයි අපි දකින්නේ මේ රටේ අද වෙනකොට අපි මේ කොච්චර මේ ටයි පොළු දාගෙන කෑ ගහලා මහා ලොකුට කතා කරත් අද අපේ රටේ ලොකු මහ විශාල අනතුරක් අපි ලක් කරලා තියෙනවා. ඒක තමයි මූලික මේ මද්ද්‍රව්‍ය කුඩු ව්‍යාපාරිකයෝ අද මුළු රටම ගහණය කරලා තියෙනවා. ඒකටත් මම ඔයාලට හොඳ උදාහරණයක් දෙන්නම්. අද අපි බේර ගන්න බලන්නේ අපි අනාගත පරම්පරාව. අපි ඉස්කෝලේ යන දරුවෝ ඇරෙද්දී හැබැයි ඊට වඩා ලොකු ගිය අවධානයක් අපේ රටේ තියෙනවා. මම මේ ඊයේ වේද ගියේ අපේ යාළුවරු වෙඩි තිබ්බ රත්මලානදී පලාසවන්තුවේකට. ඒ පලාසවන්තුවේගේ මම දුකසබ විසඳනකොට ගල්කිස්සේ යුනිට් එකේ, ඒ කියන්නේ විශේෂ මෙහෙයුම් මේකගේ ඌයිසි මහත්තයාට මම පෞද්ගලිකව කතා කරා මේ සම්බන්ධව. එතම කවුවා ඉස්කෝලේ යන ළමයි නෙමෙයි ගරු ඇමතුමා. අපි අද පිළිසිඳගත් දරුවෝ බේර ගන්න විදිහට සිද්ධලා තියෙනවා. මොකද යා අවුරුදු 17ක විතර ගෑනු ළමෙක්ව ඇරස් කළ දිනවා අතදරුවෙක් කියන ළමෙක්ව කුඩු වලට එයා වැරස් කරලා එයාගේ බාරේ තියාගෙන ඉන්නකොට ඒ දරුවගේ අම්මගේ තනේ කිරි පිරිලා ගල් වෙලා අම්මා කෑ ගන්නවා. හේතුව මොකද්ද? දරු අම්මට කිරි කුඩු පැකට්ටයක් දුන්නාට පස්සේ තමයි දරුවා කිරි උරන්නේ. ඒ කියන්නේ දරුවාට පිළිසිඳ ගත්ත දවසේ දිනාම දරුවා මද්දවල අබ්බැහින කෑවා දැම ඇති. ඉතින් මේ අය එල්ලලා මරණ එක සාධාරණ නැද්ද? ලංකාවේ මද්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න මරණ දඬුවම පුළුවන්. ඔබ දෙවියන්ගේ මතය මොකක්ද? මම කැබිනට් එකකට කිව්වා බෑ කියලා. මම මරණ දඬුවමට එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. මොකද මරණ දඬුවම තියෙන කිසිම රටක අපරාධ අඩු වෙලා නැහැ. නමුත් මම මේ අවංකව මහන්නේ ඔය ඉන්න මහවුන්ටික මරණ දඬුවම ගෙනාවත් අල්ලන්න පුළුවන්. ඔය හිරගෙවල් වල ඉන්නෙත් දෙවනි පෙළේ ඉන්න කුඩු බිස්නස්කාර. මේ රටේ පළවෙනි පෙළේ ඉන්න කුඩු බිස්නස්කාරයෝ ඔය කොහෙවත් නෙමෙයි ඉන්නේ. හොඳ හොඳ ලයන්ස් ක්ලබ් වල, රෝටරි ක්ලබ් වල, බෞද්ධ සමාජ සංවිධාන වල සභාපතිවරු හැටියට, ප්‍රධාන උපාසක මහතුරු මහත්මයන් හැටියට එයයි ඉන්නේ. කොතරම් චෝදනා එල්ල කළද අපරාධවල අඩුවීමක් දක්නට ඇති බව රාජ්‍ය මාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔබතුමාලම මාධ්‍යවල වාර්තා කරනවා මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් වැඩි වී ඇත කියලා. ඔතන එහෙම කියන්නේ සංඛ්‍යාලේඛන මත පදනම් වීමකින් තොරවයි. 2015 අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි පොලිසිය ස්වාධීන කරලා, පොලිසිය ශක්තිමත් කරලා, නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබලා දීලා, ඒ නිසිලස අපරාධ මර්ධන කටයුතු කරන්න ඉඩදීම නිසා සමස්තයක් විදිහට මිනී මැරුම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ සංඛ්‍යාත්මකවම අඩු වී තිබෙනවා. ඒ අපරාධ පොලිසිය මගින් විසඳීම් 2015 කලින් තිබුණු තත්ත්වයට සාපේක්ෂව තාම ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ අපරාධය හෝ දෙක දිහා බලලා
මුළු රටේම අපරාධ වැඩි වී ඇත. පොලිසිය අසමර්ථේ පොලිස් විධාරයෙන්ට වැඩ කරගන්න දෙන්නේ නැති වැඩබැරිය කියලා කියන එක ඉතාම අසාධාරණයි. මේ රටේ අපරාධ වර්ධනයක් තිබෙනවා කියන කාරණේ සංඛ්‍යාත්මක වශයෙන්. නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ පොලිස් ප්‍රතිපූජි ජයසුන්දර මහතා අද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශරන් මහතා හමු වුණා. ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලයේදී. Thank you, sir. Thank you so much. Thank you so much. You, look, you must become a politician. පොලිසිය සම්බන්ධ අනිත්‍යවා සම්බන්ධව මහමැතිතුමාට සාකච්ඡා කරා. එතුමා යම් යම් කරුණු කීපයක් ඉදිරිපත් කරා. අපි ඒ සඳහා එකඟත්වයකටපත් වුණා. මේ මහමැතිතුමාත් එක්ක උතුරේ කටයුතු කරන්න අපි එකඟ වෙලයි කටයුතු කරනවා. ඔයගොල්ලෝ යාළුවෝ නම ජස්ට යාළුවෝ වෙන කාටවත් දෙන්නේ නැහැ. ඉංග්‍රීසි කියන්න ඕනේ. උතුරේ තිබෙන පොලිස් ස්ථාන 53ක් සඳහා ද්‍රවිඩ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් බඳවා ගන්නා ලෙසත් තරුණ නිලධාරීන් වගේම කාන්තා පොලිස් නිලධාරීනියන් උතුරට අවශ්‍ය බවට විග්නේශ්වරන් මහතා ඉල්ලීම් කර සිටියා. අපි ඒ සියලු කරුණු පිළිගන්නවා. තනතුරු වලට ගැළපෙන නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය බවත් කිව්වා. නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුකූලවයි අපි ඒ සිදු කරන්නේ. ද්‍රවිඩ කතා කළ හැකි පමණින් අපිට එසේ බඳවා ගත නොහැකි. පොලිස් සේවයේ තත්ත්වය පහත හෙලා නොගෙන අපි ඒ සිදු කිරීමට කටයුතු කරනවා. අපරාධකරුවන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් අතර කිසියම් සම්බන්ධතාවයක් පවතින බවට විවිධ අවස්ථාවලදී තොරතුරු ලැබිලා තියෙන බවත් එවැනි තත්ත්වයන් නැති නොවීමට කටයුතු කරන බවටත් අද ප්‍රකාශ වුණා. දකුණේ සිටින දඬුවම් ලබන පොලිස් නිලධාරීන් උතුරට මාරු කිරීමයි මීට හේතු වී තිබෙන්නේ. අමාත්‍යවරයා පැවසුවා ඒ පිළිබඳව පැමිණිලි කිහිපයක් තමන්ට ලැබී තිබෙන බව. දෙමළ භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරීන් උතුරට ලබා දෙන බව රජය පොරොන්දු වුණත් තවමත් ඒ ඉටු වී නැහැ. අමාත්‍යවරයා මෙවර අපිට පොරොන්දුනා එය ඉටු කර දෙන බවට, අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බවටත්, කාන්තාවන්ට වන අපරාධ සම්බන්ධයෙන් දැඩිව විමසිල්ලෙන් කටයුතු කරමින් සාධාරණ ඉෂ්ට කරන බවටත් ඔවුන් පොරොන්දු ලබා දුන්නා. සෑම මාසකම 10 වනදා ඉන්ධන මිල නව මිල සූත්‍රයට අනුව උච්චාවචනය වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ මිල සූත්‍රය ඇත්ත වශයෙන්ම මාස දෙකෙන් දෙකට නෙමෙයි කැබිනට් මණ්ඩලයේ ඉල්ලුව මාසෙන් මාසට වෙනස් කරන්නයි කියලා. ඉන්දියාව වගේ රටවල් තියෙනවා ඇත්තෙන්ම ඒක හැමදාම මිල සූත්‍රය අනුව දිනෙන් දින වෙනස් වෙනවා. නමුත් අපිට දිනෙන් දින වෙනස් කිරීමේ තාක්ෂණයක් නැහැ. අනේ ඒ නිසා තමයි අපි අවසානයේදී සෙන්ට්‍රල් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ සභාපතිතුමාත් කිව්වා ඒගොල්ලන්ට දිනපතා බෑ සතිපතා බෑ, ඒක නිසා මාසපතා අපි කරමුයි කියලා. ඒ නිසා මින් ඉදිරියට සෑම මාසෙම 10 වෙනිදා මිල සූත්‍රය අනුව අලුත් බිල ප්‍රකාශයට පත් වෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩු වෙනකොට ඒ වාසියක් ජනතාවට ලැබෙනවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එදා මේ තෙල් මිල අඩු කරනවායි කියපු රාජපක්ෂ මන්ත්‍රීතුමා තෙල් මිල අඩු කරන්න තෙල් මිල අනවශ්‍ය ලෙස වැඩි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීපු වෙලේ ඒ තීන්දුවවත් ගණන් ගත්තේ නැහැ. මේට ප්‍රධාන හේතුව වුණේ හෙජින් දූෂණය. තෙල් මිල එකල මෙසේ ලෝක වෙළඳ පොලේ අඩු වෙමින් තියෙද්දී ඉදිරියේදී වැඩි මිලට ගැනීම සඳහා එවකට මහ බැංකුවේ අධිපතිව සිටි නිවාඩ් කබ්‍රා මහතාගේ නියෝගයක් මත හෙජින් ගිවිසුමක් අස්වන් කරන ලැබුවා. ඒ ඇත්ත වශයෙන්ම ගිවිසුමක් නෙමෙයි කබ්‍රාගේ සූදුවක්. එමෙන්ම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දින නිමාවට පත්වන විට 5:37 අවසානයේ කඩලු 4ක් දැවි ලකුණු 111ක් ලබාගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර විට දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව 272ක්. සියත සවස හිපුවත් විකාශය නිමාවට පත්වනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංක 1 සිංහල වෙබ්පඩිය වන www.sietnews.lk වෙබ්පඩිය වෙත. යලිත් අපි හමු වන්නේ රාත්‍රි 9:00 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.